හරි ඕගොල්ලන්ට මේ පේන්නේ ලකේගල අන්තිම ටික දැන් පේනවාද මේ තියෙන්නේ ලකේගල මුදුන අපි දැන් ওই උත්සාහ කරන්නේ අද මැද පේන කොතනද මෙන්න මෙතන මෙන්න මේක දිගේ තමයි අපිට යන්න තියෙන උඩට මෙන්න මෙහෙම තමයි පාර තියෙන්නේ ඔයාලා පේනවද රයිට් මේ පේන්නේ මිහිඳු අමාරුවෙන් ඉතාම අමාරුවෙන් උඩට නගිනවා මෙන්න මෙතන දැන් නවරත්න මාමා චානක සහ කළු මල්ලි උඩට ගිහිල්ලා තියෙන්නේ දැන්ට නවරත්න මාමා තමයි මෙතන පල්ලෙහා කඹේ අල්ලගෙන ඉන්නේ මෙන්න අපේ දොඩන් ලෑස්ති වෙනා යා නගින්න ඔයගොන්ට මම පෙන්නන්න ඔන්න තියෙනවා පාතාලි ඔන්න ඔක දිගේ තමයි අපි අද ආවේ උඩට මෙන්න තියෙනවා මීමුරේ වෙල්ලෑය මේ තියෙන්නේ ඇඳිරිගල ඇඳිරිගල උඩ තියෙන පතන මෙන්න මේ ගල පාමුල තමයි නවරත්න මාමලක් ගෙවල් තියෙන්නේ මට එන්න පුළුවන් අව දැන් අපේ දොඩන් අද්දිකෙම කඹේ අල්ලගෙන අද්දිකෙම කඹේ අල්ලන්න කිලින් යන්න පුළුවන් ඒකම හරි 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 ඔගන්ට ඇහෙන ඇති චානක මිහිඳුව උපහාසයට ලක් කරනවා ඇතන දොඩන්ට රං එක කිසිම ප්‍රශ්නයක් උන්නේ නැහැ අද අපි කියනවා වගේ අපේ භාෂාවෙන් ගමේ යනවා වගේ ඔගන්ට පේන ඇති ගමේ යනවා වගේ මිහිඳු බලා ගන්න දැන් තමයි මටත් එන්න ඉතින් අන්න ඔයාට ඔය මල්ල බර වැඩි වෙලා ගන්නලා බොරුවට ඔය ගෝ බෑග් එක පොන බරක් රයිට් යන්න මිහිඳු යන්න ඉතුරු ටික හරි දොඩන් ඒ කඩේම ජයගත්තා දැන් මේ තියෙන්නේ අපේ මිහිඳු හරි මිහිඳු පටන් ගන්න කකුල් වැවුල වැවුල මැදටලා ඉන්න මිහිඳු දොඩන්ව අනුකරණය කරමින් උඩට නගින්න තමයි මේ ලෑස්ති වෙන්නේ අපි බලමු මිහිඳුට නැග ගන්න පුළුවන් වේද කියලා කම්බේ මල්ලා ගන්නවා පේනදි සෑහෙන මේ උපදේශ මාලාවක් ලැබෙනවා ඔයාලට තේරෙන්නේ නැති ඇත්තට මේක ඉතාම දුෂ්කර කාර්යයක් නමුත් මේ මොහොතෙත් මේක ඇත්තටම මේ ඉතාම හාස්‍ය ජනක කාර්යයක් තමයි අයියෝ මෑරන් හරි අමාරුවක් වෙයි වාගේ අපි බුල්ල මේ මේ කොහෙද යන්නේ අඹේ අල්ලගන්න අඹේ අල්ලන්න පල්ලෙහ බලන්න එපා ළඟ බලාගෙන යන්න ළඟ බලාගෙන එහෙම ගල දිහා විතර අඹේ අල්ලගෙන යන්න නෝ මාමා ඔබන පේන ඇති ඉන්න විදිහ කිසිම ප්‍රශ්නයක් නැහැ ඔබන පේන ඇති මෙන්න දැන් මම ඉන්න විදිහ බලන්න මම තියෙන මගේ කකුල් දෙක ළඟලා බැලුවොත් පේනයි මගේ කකුල් දෙකක් දැන් වයලින් ගහන තත්ත්වයට ඇවිල්ලා තින්නේ ඔන්න අපිට පේනවා මම එන්නද මීදු කමේ අතරින්ද පහ මෙන්න මේ ටික තමයි මෙන්න මේ හරි මතක ඇති අපි ගියේ පාද ඇවිල්ලා වන්නිමාන කිව්වේ මෙතන ඊපස්සේ මෙන්න තියෙනවා නකල්ස් කඳුපන්ති උසම තැන තුන්නිස්ගල හෙවත් ගොම්බානි මෙන්න මේ ඇඳ වගේ තියෙන කොටස තමයි බැලුම්ගල අපිට ඇහෙනවා දැන් ප්ලේන් එකක් උඩින් යනවා මම බලන්නම් ඔයාලට පෙන්වන්න පුළුවන්ද කියලා අන්න පේනවද
මෙන්න මෙතන ඔය යන්නේ ප්ලේන් එකක්. වර්ගේ නම් කියන්න අමාරුයි. මෙන්න නකල් ස්කන්ධ පන්තිය ඉතාම දර්ශනීය ලෙස අපිට දිස්සනවා. අපි නගින්න ගත්තේ හවස 3ට විතර. දැන් වෙලාව 5ට කිට්ටුයි. කියන්නේ පැය දෙකක් විතර අපි මෙන්න මේ පෙනෙන බෑවුම දිගේ ඉතාම දුෂ්කර ගමනක නේද දෙනවා. දැන් ඔන්න මගේ වාවේ එන්න යන්නේ. මේක ඇත්තටම not once in a lifetime මං හිතන්නේ once in several lifetimes. මේක ඇත්තටම මේ විස්තර කරන්න අමාරුයි. මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්න ඕනේ කියලා. බය, පැහැදිලිවම කුතුහලය, ඒ වගේම මේ මනස්කාන්ත කඳු වැටි දිහා බැලුවාම හිතට දැනෙන සැනසීම, හිතට ගතට දැනෙන සැනසීම. මොකද පේනවා ඇති හුලඟක් නැහැ. ඊයේ හවස දවුණු ලෙස අකුණු ගැහුවා, විදුලු කෙටුවා, වැස්සා. නමුත් අද අපේ ගලේ බණ්ඩාර දෙයියෝ හෙවත් රාවණ රජතුමා අපිට කාලගුණ ඉතාම හොඳ ආකාරයට සකස් කරලා දීලා තියෙනවා. අපිට තව මීටර පෙනෙන ආකාරයට 120ක් විතර තව නගින්න තියෙනවා. අන්න පේන ඇති චානක, කළු මල්ලි, නවා මාමා, මාෂල් ඉන් ද ට්‍රූප්ස්. It's been, well, I have no words. Fantastic and scary, exhilarating. They keep asking me to climb up. I'm too scared. Too scared. My poor legs. They complain. They keep complaining, but we have to reach the summit. ඔන්න අරකම අය ගුල්ලෙබා චානක එනවා පල්ලෙහාට. පේනවනේ කඹ මුකුත් නැහැ. නව මාමා දෙනවා ලෙක්චර් එකක් මිහිඳුට. මං හිතන්නේ මිහිඳුට වැස්සෙන් පස්සේ කියවන්න වෙනවා බය සහ මම කියන පොත. ඕකට දෙන්න ඕන ගෙදර ගියන් පස්සේ අල්ලලා පල්ලෙදි. මෙන්න දැන් චානක මේ මල්ලත් අවගෙන නැගින්න ලැස්ති වෙන්නේ. නවත්ත මාම එයි මාව ගෙනියන්න. ආයෙන්නේ. දැන් කොහොමද ලනුව දෙන්න බලන්න. හරි ළමයි. එහෙනම් this is Sri Abeywickrema signing off for the time being. Hopefully I'll see you from the top. ඔන්න කඹේ මගේ අතට ලැබෙනවා. පේනවනේ කඹේ. වාන බාන පුළන්න මහත බලන්න පුළුවන්. අන්න මට හූත් තියෙනවා. හරිද? හරි ළමයි. එහෙනම් යා කැමරා අපි යන්.